YouTube නාලිකාවට ඔබවසාධරෙන් පිළිගන්නවා. එසෙනින් පුවත් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිප් කර බෙල් අයිකනේ ද ක්‍රියාත්මක කරන්න. විදේස්ගත්තවසිත මෙෙරිත්‍ර පැමිණීමෙන් පසු PCRCR පරීක්ෂණ සිදුකර නිරෝධායනය සඳහායොමු කරන ඇතැම් හෝටල් වලින් අධික ලෙස මුදල්ල අයිකරයි නම් ඊට අදාළ මැදිහත්වීම් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි. ට පැමිණීමෙන් පසූ PCRRர் පරීක්ෂණවාර්තා ලැබෙනතෙක් ්‍රාධවාතබන හෝටල් එම කාලයේ සඳහා අධික මුදලක් අයිකරණ බව සංචාරකන් සහ ලාංකකයන්ගෙන් චෝදනා எල්ලවන අතර මෙස පැමිණ லாංகிக்கයිயின் பூர்ණ என்னත් කනට ලක්ව ඇතත් PCR පරක්ෂණ සිදුකර ප්‍රතිඵල ලැබෙනතෙක් හෝட்டන් නිරෝධනට ඔම කිරීමට පියவரගෙන ඇත. நමුත් මෙස உக்கණ පිරිසෙන් රැඳීසිටින කාලட்ட අදාலව දිනක් සඳහා තරුපන්තිය හෝටලයක් එක් පුද්ගලයකු රැඳී සිටියැයි කාම්බරයකට ඩොල එකසි හැත්තෑවක් එනම් රුපයා තිස් හත්‍රදාහක පමණ මුදලක් ද දෙදෙනෙකුට රැඳී සිටයයි කාම්බරයක් සඳහා ඩොර් දෙසිය දහයක් එනම් රුපියල් හතලිස් දෙදහක පමණ මුදලක් ද අයකරයි. මීට අමතරව PCRCR පරීක්ෂාවකට ඩොල හතලි හං රක්ෂණ ගාස්තුලෙස ඩොලර් දොලා හං. ුවන්තොටුපල ප්‍රහණ ගාස්තුලෙස, ඩොලර් පනස් පහක් එම හෝටලේ මගින් අයකනු ලබනා අතර තවත් හෝටලයක් එක් පුද්ගලයකු සඳහා ඩොල දෙසියතියක් එනම් රුපියල් හතුලිස් හයදාහක මුදලක් ද දෙදෙනෙකුට රැඳී සිටියගේ කාම්බරයක් සඳහා ඩොලර් දෙසිය හැට පහක් එනම් රුපියල් පනස් තුන්දහක පමණ මුදලක් ද අයිකර ගන්නා බවට අනාවරණය වී ඇත. මිට අමතරබ මෙම හෝටලේද පCRCR පරීක්ෂාව සඳහා, ො හතලිහා ප්‍රක්ෂණ ගාස්තුලෙසු ඩොලය දොලහක් ගුවන්තොටපොල ප්‍රවාහන ගාස්තු ලෙසර ඩොලය පනස් පහක මුදලක් අයකනු ලබන අතර තවත් අඩු පන්තිය හෝටලයක් එක් පුද්ගලෙකුට රැන්ඳී සිටියහගේ කාම්බරයක් සඳහහා ඩොල දෙසිේ තිස් පාහක් එනම් රුපියල් හතලි සහද්ධහක පමණ මුදලක් ද දෙ දෙනෙකුට රැඳී සිටහැගේ කාම්බරයක් සඳහා ඩොල දෙසියානු හතක්. එනම් රුපියල් හටදහක පමණ මුදලක්ද ඊට අමතරව වෙනත් පහතුකම් සඳහ ද මුදල් අයකර ගන්නා බවට අනාවරණය වී ඇත. මෙලෙස අධික වියදමක් දරා PCR පරක්ෂණවටතා ලැබෙනතෙක් හෝටල් තුළ නිරෝධයනයවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩානාායක ජාතියන්ත්‍ර ගුවන්තොටුපල තුළ රැපිට CR පරීක්ෂණ පහසුකම් තිබියදී බවත් සෞඛ්‍යංශ නිර්දේශ ඉදිරිපත් කරයි නම්. දස්කතවතිත මෙරට්‍ර පැමිණෙන අය සඳහා ගුවන්තොටුපල තුළ රැපිට් CRCR පරීක්්ණ සිදු කිරීමට හැකි බවත් අනාවරණය විය. මේ අත්තදැ මී ගමුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සියදමාපයක් නිරෝධායනය සඳාර අඳවා සිටි දින හත සඳහා, රෘපියල් එක් ලක්ෂ පාලොස් දහක මුදලක් අයි කළ බවට එම ප්‍රදේශයේ පුද්ගලෙකු චෝදනා කරයි.